මේ වල දකින්නේ ලස්සන සුන්දර කඳු වල දකින්න මට වෙලා තියෙන දිව්‍ය ලෝකයක් වගේ ලස්සන සුන්දර කම්මානයක්. ඉතින් සින කාලේදී මේ මුදු කඳු යායම මීදු මෙන් වහා ගන්නවා. කාලේදී මේ මුදු කඳු පන්තියම ලස්සන වලාකුළු වලින් වැහිලා හරියට දිව්‍ය ලෝකයක් වගේමයි. ලස්සන කඩපන්ති මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගම මගේ මේ සාර්ථකත්වයේ යතුල පාඩමට ඕගොල්ලොත් හැමකම් දෙන්න. ඔයාලගේ ජීවිතයට කොඩා වටිනා වැදගත් වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට එනවා. බලන්න මේ කඳුපන්තියේ ලස්සන උදේ කාලේ හිරු රශ්මියට දිලිසෙනවා. ඒ වගේම මීදු මෙන් වැහිලා වලාකුළු වලින් පිරෙලා හරිම ලස්සන ලස්සනක් තමයි හැට පේගෙන්නේ. ඉතින් මේ කුරුල්ලන්ගේ නාදය මේ කනට මිහිරි රසවත් කරනවා. ඉතින් මම ඩෝල්ට කියන්න යන්නේ සාර්ථකත්වයේ අතුර ගැන. හරි, අපි දැන් වීඩියෝ එකට යමු. සාර්ථකත්වයේ දොර විවර කර ගන්නට ඕනද? ඕ, පුළුවන් නම් මට අතුරේ වන්න. මමට කියනවා. හොඳයි, මම සාර්ථකත්වයේ දොර විවෘත කරගෙන ඉන්නේ. මට පුළුවන් ඔබට උදව් කරන්න. ඇත්තටම අවංකව උදව් කරන්න. ඇත්තටම අවංකවම උදව් කරන්න පුළුවන්. මම වගේම ඔබත් සාර්ථකත්වයේ දොර විවෘත කරගෙන ඉන්නවා බලන්නට මම ඇත්තටම කැමතියි. එහෙනම් මට මේ දොර අරගන්න අතුර දෙන්න. හොඳයි, මෙන්න අතුර. Here you are. එහෙම කියලා මම ඔබට මම සාර්ථකත්වයේ දොර විවර කරගත්තේ අතුර ඔබට දෙන්නට මට පුළුවන්. ඒත් ඔබ හිතනවද මම මගේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර විවෘත කරගත්තේ අතුරින් ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර අරගන්න පුළුවන් කියලා? ඇත්තටම ඔබ එහෙම හිතනවද? ඇත්තටම හරි කනගාටුයි. ඇයි ඒ? මගේ අතුරින් ඔබේ දොර කවදාවත් ඇරෙන්නේ නැහැ. මම මගේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර විවර කරගත් අතුරින් ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර විවර කරගන්නට බෑ. එක අතුරකින් අරින්නට පුළුවන් එක දොරක් විතර. ඕනනම් මගේ අතුර අරගෙන ගිහින් ඔබ ඔබේ දොරට දාලා බලන්න. කැරකෙන්නේ නැහැ, දොර ඇරෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපේ දොරවල් වෙනස්. ඔව්, ඇත්තටම. එහෙනම් ඔයාට අපිට උදව් කරන්න බෑ. බැරි නෑ, පුළුවන්. මේකයි ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර අරින අතුර සොයා ගන්නට ඕන ඔයාමයි. කවුරු හරි හිතනවා නම් කෙනෙක් සාර්ථකත්වයේ දොර අරගත් අතුරින් තවත් කෙනෙකුට එයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ දොර අරගන්නට පුළුවන් කියලා, ඒක ලොකු බොරුවක්. කවදාවත් නෑ. අඩුම ගණනේ ඔයාගේ අම්මා තාත්තා එයාලගේ ජීවිතේ සාර්ථකත්වයේ දොර අරගත් අතුරින්වත් ඔබට ඔබේ දොර අරගන්න බෑ. අන්ති සාර්ථක වූ බොහෝමයක් තාත්තලාගේ පුතු උඩුකාරයෝ, බේබද්ද වංචාකාරයෝ කාලා කන්න වෙලා ඉන්නේ ඒකයි. උදාහරණ ඕනේ නෑනේ නේද? තාත්තගේ අතුරින්වත් පුතාට දොර අරගන්නට බෑ. අම්මගේ අතුරින්වත් දුවට දොර අරගන්නට බෑ. එහෙම උනේ එකිනෙකාගේ දොරවල් වෙනස් නිසා. ඒ නිසා දොර අරින අතුරත් වෙනස්. සමහර පාරවල් වල වැටිලා තියෙන යතුරු ඇහිඳගෙන යනවා. යතුරු හොරකම් කරනවා. යතුරු කොපි කරලා හදා ගන්නවා. වැඩක් තියෙනවද? අනුන්ගේ, එයාලගේ. කෙනෙක් සින්දු කියලා ජනප්‍රිය වෙනවා සාර්ථකත්වය ළඟා කරගන්නවා. ඔයත් ඒ දිහා බලලා සින්දු කියන්න ගන්නවා. ඒත් ඔයාට ශ්‍රුති පිහිටන්නේ නැහැ ඔයාගේ කටහඬ අස්ථාවලයි. මියුසික් ඔයාගේ ඇඟේම තින්. ඔයා සින්දු වෙනුවට බයලා කියනවා. ඔයා ජනප්‍රිය වෙන්න ඒ වෙනුවට නෝන්දි වෙනවා. ඔයා ආයෙත් සාර්ථකත්වය අවිශ්වාස කරනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ තුළ නෙමෙයි. ඔයා සාර්ථකත්වය දොර අරින්න පාවිච්චි කළේ අසාර්ථක අතුරක්. ඕනම කෙනෙකුට සාර්ථකත්වයේ දොර අරගන්නේ අතුරක් මවලා තියෙනවා. සමහරු ඒ අතුර ඉක්මනටම සොයා ගන්නවා. සමහරු තවමත් ඒ අතුර සොයනවා.
තවත් සමහර අනුන්ගේ යතුරු යතුරු කඩේ දදා ඉන්නවා. සමහර යතුරක් ගැන දන්නේම නැහැ. එහෙම දෙයක් එයාලා විශ්වාස කරන්නෙත් නැහැ. සමහර යතුරක් ගැන තියා දොරක් ගැනවත් දන්නේ නැහැ. තවත් සමහර යතුරු හොයන එක 990 ගණන් වලම නවත්තලා දාලා. මේම හොඳයි. එහෙමයි සමහර හිතන්නේ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තත්ත්වයට එයාලා පත් වෙලා මට උදව් කරන්න ඔයා මට කියනවා. හොඳයි. ඇත්තටම මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඒ මෙහෙම. මට පුළුවන් ඔයාට සාර්ථකත්වයේ දොර විවෘත කරගන්න. ඔයාගේ අතුරු හොයාගන්න උදව් කරන්න. ඔබ සෑහෙන දුක් විඳලා ඔබේ සාර්ථකත්වයේ අතුරු සොයාගන්න උත්සාහ කරන කෙනෙක්. ඒක ඔබට දවසක අභිමානයක් වේවි. මමත් මගේ සාර්ථකත්වයේ අතුරු සොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඒ ගමන යද්දී මම සැතපුම් දහස් ගණන් පයින් ගියා. එක දිගට මාස ගණන් නිදි නොලබා දුක් විඳා වැඩ කළා. අවුරුදු 10කින් එක චිත්‍රපටයක් නොබලා මම වැඩ කළා. මගුල් ගෙවල් වල සිය ගණනට මම ගියේ නෑ. සාද ප්‍රිය සාද සිය ගණනකට මම ගියේ නෑ. අවසානයේදී මම මගේ ජීවිතේ සාර්ථකත්වයේ අතුරු මගේ අතින්ම සොයාගත්තා. කෙනෙක් ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයේ අතුරු සොයාගස් පසු ඒ වෙන කෙනෙකුට ගන්නට බෑ. ඒ ගමන වළක්වන්නත් බෑ. ජීවිතයේ මුදුනටම ඔහු යනවා. ඒක හරි සුන්දර පුදුමාකාර අත්දැකීමක්. ඒ අත්දැකීම ඔබ විඳින්නටම ඕනේ. ජීවිතේ මුදුනටම ඔහු යනවා. ජීවිතේමයි සමග දිගටම රැඳී ඉන්න. මම ඇත්තටම ඔබට සාර්ථකත්වයේ යතුරු සොයාගන්නට උදව් කරන්නම්. බොහෝ විට කෙනෙකුගේ සාර්ථකත්වයේ යතුරු තියෙන්නේ ඔහු ළඟමයි. එය සොයාගන්නට තරමක් අපහසුයි. ඒත් සොයාගන්නට බැරි නෑ. අපි ඒ සෙවිල්ල පටන් ගමු. මෙතෙන් සිට ජීවිතේට මැසිවිලි කියන එක නතර කරන්න. දෛවයේ පසුපසු දුව යන එක නතර කරන්න. තමන් සතුටදායක තෘප්තිමත් හදවතින් අපි ජීවිතේ පටන් ගමු. කොතනකදී හෝ ඒ අතුරු ඔබට ලැබේවි. දවසක ඔබ තාම රහසින් එක වචනයක් කියාවි. එදාට ඔබේ දෑස්වලට කඳුලක් තිබේවි. ඔව් මම ඒක සොයාගත්තා. ඒ දවස උදාවන තුරු ඒ දවස සිහිනින් දකින්න. ඔබ නිතරම සිතන්න ඔබට ඒ දවස උදා වෙලා තිබෙන්නේ. දැන් ඔබ ගොඩක් සතුටින් විශ්වයට ස්තුතියි. එහෙම හිතන්න. එතකොට ඔබට ඉක්මනින්ම ඔබේ සාර්ථකත්වයේ අතුරු හොයාගන්න පුළුවන්.